सर ये माइक में सर सर माइक में मेरे पास सर वीडियो ऑन कराना बैने හරි දැන් පුළුවන් හැමෝටම හරි ආයුබෝවන් පුතේ සුබ සැන්දෑවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම ආයුබෝවන් ආයුබෝවන් හරි මම ඔයාලට පුතේ අලුත් ටියුට් එකක් ඊරෑ එකට දෙකට දෙකට පොදලේ දැම්මා හරිද උදේ පාන්දර 2යි 2යි 10යි එක මම හිතනවා හැමෝම එක print out කරගන්න ඇති කියලා අලුතෙන් දාපු ටියුට් එක අද මම ඊයේ ක්ලාස් ඉවර කරද්දී මම ඔයාලට කිව්වා ටියුට් එක මම උදේ වෙද්දී අනිවාර්යයෙන්ම දානවා හරිද උදේ වෙද්දී මම අනිවාර්යයෙන්ම දානවා ගහගත්තා සර් කොහොම print out කරගන්න කියලා ටියුට් එක හරි පොඩි කොටසක් දීලා දෙන්නේ ඔය ටියුට් එකේ දීලා දෙන පුතේ පළවෙනි කොටස ආ කාලීන වෙනස්කම් කියන පාඩමේ පළවෙනි කොටස තමයි මම ඔයාලට දීලා තියෙන්නේ ඒක තව කොටස් දෙකකින් යුක්ත වෙනවා ඔය ටියුට් එක ආ දෙක කොටස එනවා තුන කොටස එනවා හරිද මේ පාඩම තරම් පොඩ්ඩක් විශාල පොඩ්ඩක් ලොකු පාඩමක් ඒ නිසා කොටස් තුනකට දෙන්නේ ඒ කියන්නේ කොටස් තුනකට දෙන්නේ පළවෙනි කොටස දැන් ඔයගොල්ලන්ට දුන්නා හරි එතකොට තේ අද අපිට අලුතෙන්ම කතා කරන්න තියෙන පාඩම තමයි කාලීන වෙනස්කම් කාලීන වෙනස්කම් කාලීන වෙනස්කම් හරි මේ සමාජය ගත්තට පස්සේ පුතේ ආ මේ සමාජය ගත්ත පස්සේ ඕනෑම සමාජයක් ගත්තට පස්සේ මේ සමාජය ගතිකයි ආ ගතිකයි ගතිකයි කියන්නේ මොකක්ද ගතික ගතිකයි කියන්නේ ගතා ගතිකයි විවිධාකාරයි ඔව් ඒ කියන්නේ මේ කියන්නේ වෙනස් වෙනවා මේ සමාජ ඕනෑම සමාජයක් ගත්තට පස්සේ මේ සමාජය කාලෙන් කාලෙට වෙනස් වෙනවා හරිද මේ ඈත අතීතයේ තිබ්බ අර ඈත අතීතයේ තිබ්බ දේවල් නෙමෙයි දැන් වර්තමානයේ වෙනකොට තියෙන්නේ මේවා කාලෙන් කාලෙට වෙනස් වෙනවා මේවා කාලෙන් කාලෙට වෙනස් වෙනවා දැන් හිතන්නකෝ ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් හරිද ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් දුරකථනය හොයාගද්දී ඒ දුරකථනයේ විශාලත්වය පුතේ අර තනි කාමරේ විශාල කාමරයක් විතර සයිස් එකක් දුරකථනය කියලා කියන්නේ හරි ඒ වගේම අපිට මතකයි හරිද මම අපි පොඩි කාලේ පුතේ ෆෝන් වර්ගයක් තිබ්බා හරිද ෆෝන් වර්ගයක් තිබ්බා ඒකට අපි කියන්නේ ගඩොල් භාගය හරි ඒකට අපි කියන්නේ ගඩොල් භාගය කියලා ගඩොල් භාගයක මෙන්න මෙච්චරට ලොකුයි මහතයි උන්දෝම් කරලා මේ කූරුත් අදින්න ලොකු කාලා එහෙම තමයි තියාන කතාව රිසින් කියලා දාතියක් කිව්ව කිව්වේ නැහැ ඔයගොල්ලන්ගේ අම්මලෙන් තාත්තලෙන් අහන්න පහල බලන්න ගඩොල් වාගේ ෆෝන් එක හරි දැන් ඊටවට දැන් තියෙන ෆෝන් ඒව කෙමින් කාලයට අනුව වෙනස් වෙනවා ඉස්සල් එක පුතේ සාක්කු දාගෙන යන්න බෑ මෙන්න මෙච්චරට පත වයි හොඳම ගෙනියන්න ඕන ඒ වගේ ෆෝන් එකක් තියෙනවා කියන්නේ එතන වැඩේ තමයි තියෙන්නේ පේන ලයින් එකට ඔහොම ගෙනියන්න මේ සුනිග් එක මම කියලා හරි දොකුවට කතා කරද්දී මුංගාලා කූර ඇදලා තමයි කතා කරන්නේ. හරි. හරි. එතකොට දැන් වර්තමානයේ වෙනකොට මේ දුරකථනයේ කියන එක මොකද්ද? තාක්ෂණය අනුව කාලීනව වෙනස් වෙනවා. සමහර ෆෝන් තියෙන මේ ගිනි පෙට්ටි සයිස්. හරි. පොඩි ඒවා තියෙනවා. තව ෆ්ලැට් big ඒවා. හරි. දැන් හීලි ෆෝන්. හරි. එතකොට මොකක්ද ඒක සිද්ධ වෙලා තියෙන්නේ කාලෙන් කාලෙට වෙනස් වෙනවා. දැන් හිතන්න බලන්න අතීතයේ හරිද? තිබ්බ මොස්තර අතීතයේදී තිබ්බ මොස්තර ඇතුම් විලාසිතා මොනවද? 80 ගණන් වල ඔය 90 වගේ අර කොල්ලෝ කලිසම් නදින්නේ කොහොමද? කොල්ලෝ කලිසම් නදින්නේ යම් කලිසම් මං එන්න. හරි. අකුල වෙන
එතකොට කකුල යද්දී කකුල යන්න කලින් කලිසම ගිහිල්ලා ඉවරයි ඉස්සරහට. යම් කලිසම් මං එන්නවා. දැන් කොල්ලෝ එහෙම අදින්නේ නැහනේ. දැන් කෙල්ලෝ විතරේට ලඳින මේක අද මොස්තරයක් විදිහට ඇවිල්ලා. හරිද? එතකොට නැත්තම් උගලින් නැහනේ. යම් කලිසම් මං එන්නවා. හා? ඒක කාලෙන් කාලෙට කාලීන වෙනස්කම් සිද්ධ වෙලා. මොස්තරයක් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අතීතේ නිවාස බලන්න. ඈත අතීතේම මිනිස්සු ජීවත් වුණේ ගල් ගුහාවල. ඒ කියන්නේ මොකද හිතුවේ නැහැ මේක කාලීන අවශ්‍යතාවයක් මොකද සිද්ධ වුනේ මේ කොරෝනා වසංගතය කියලා වසංගතයක් ආවා හරිද අපර සිල් වෙලා යන වසංගතයක් ආවා කොහෙනවා යන්නේ විදියක් නැහැ ඉගෙනීම දෙන්න නවත්තන්නත් බැහැ ඔන්ලයින් এডুকেෂන් ලයින් තාක්ෂණය අධ්‍යාපනය ආරම්භ කරගන්න මේ කාලීන වෙනස්කම් එතකොට මේ කාලීන වෙනස්කම් සිද්ධ වෙන්නේ හරි මේ කාලීනව වෙනස්කම් සිද්ධ වෙන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය අනුව මේ කාලීන වෙනස්කම් සිද්ධ වෙන්නේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවය අනුව මේ මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතේ කටයුතු පහසු වෙන්න තමයි මේ කාලීන වෙනස්කම් සිද්ධ වෙන්නේ ආ ඉස්සර අපේ අම්මලා පිටිකේ කොහොමද ආ වංගෙඩියයි මෝල් ගහයි ගත්තා ඉදි ඉදි ගලව ගන්න හරි එහෙම නැත්නම් කුරහන්ගේ මැබරුවේ කොහොමද අර කුරහන් මොකරන ගල තියෙන්නේ මෙන්න මෙහෙම ගල තේ කරගෝන දණ්ඩ බඩ ගාලා දාලා හරි ඉතින් ගාලේ හොඳයි දැන් මොකද මේකට දිනා බ්ලෙන්ඩර් එක ඇව්වා ගාරනිය කැරක් කැර කියන කුඩුලක් පිටි කොටන හරි එතකොට ඉස්සර අපේ අම්මා එහෙම පුතේ රෙදි හේදුනේ හරි අතේ හේදි රෙදි ඔන්න ටික කාලයක් ගියාට පස්සේ අම්මා කම්මැලි. මොකද්ද? ගෙනා පුතේ වොෂින් මැෂින් එක. මොකද්ද? ඒ අම්මට ලේසි වෙන්නේ කියලා. කාලීන වෙනස්කම් සිද්ධ වෙනවා. හරි? කාලේ ඒ කියන්නේ මේ මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිතේ කටයුතු පහසු වෙන්න තමයි අර පහසු වෙන්න තමයි මේ වෙනස්කම් සිද්ධ වෙන්නේ. ආ ලෝකේ සිද්ධ වෙන්නේ. ඔව් අප්ඩේට් වෙනවා. හරි. මිනිස්සු වෙනස් වෙනවා. හරි? තොරිසල පරිගණකයක් ගත්තට පස්සේ කාබරෙන් එකයි පරිගණකයි. ආ කම්පියුටරයක් ගත්තට පස්සේ කාබරෙන් එකයි. දැන් දෙක ගෙනියන්න පුළුවන්. හරි. ගමන් ගිනිච්ච හැටි. කාලින වෙනස්කම් සිද්ධ වෙනවා. ඉතින් අපිට බබුවක් ගේන්න අනිවාර්යෙන්ම කඩේකට ගිහිල්ලා අපි නිකන් ලයිව් ගිහිල්ලා ගන්න ඕන. දැන් කොහොමද? දැන් පුළුවන් කෙලින්ම ගත්ත ෆෝන් එක බඩුව දේරුවට ඔන්ලයින් ගාලා ඔන්ලයින් එක පේ කරා චිස් ගාලා ඇව්වා. ගෙදරටම ගෙන්න ගත්තා. ගේ දොර කොටටම ගෙන්න. හරි මයික් එක ඔෆ් කරගන්න ඕන කරින් තියෙන එක නා. මයික් ඔෆ් කරන් හැමෝම මයික් එක චෙක් කරගන්න. චෙක් කරලා ඔෆ් කරන්න. හරි. එතකොට මොකද මේ කාලීන වෙනස්කම් සිද්ධ වෙන්නේ ආ ඉස්සර මේ ආ තවම කියනවා තාමත් මම ඒ විදිහට තමයි පාවිච්චි කරන්නේ මේ හුරයි කලු නැහැ දැන් මොනවද තියනවා මේ ડિජිටල් ස්ක්‍රීන් තියෙනවා ડિජිටල් ස්ක්‍රීන් තියෙනවා හරි එතකොට මේ කාලීන වෙනස්කම් වෙනවා මේ කාලීන හැම වෙනස්කමක්ම සිද්ධ වෙන්නේ ආ මේ කාලීනම හැම වෙනස්කමක්ම සිද්ධ වෙන්නේ මේ මිනිසා තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න යනකොට ඒ දේවල් පහසු කරගන්න
hari ini dewan bahasa pergi ini sudah ada mana kali ini masih benar sekali sidren itu kota ek sama dengan mana itu diu punya tafsir ini kami kapan ada balik mana yang mau itu tafsir ini tafsir ini tafsir ini itu orang ini tafsir ini kini kahwe මේ තාක්ෂණය කියන එක ආවේ පුතේ මොකක් සඳහාද මේ මිනිස්සුන්ගේ හරි තම කටයුතු පහසු කරගන්න මෙතකොට මිනිස්සාගේ මේ තාක්ෂණය කියලා කියන්නේ මොකද්ද මිනිස්සාගේ එදිනෙදා කටයුතු පහසු කරගැනීමේ ක්‍රමවේදය මොකද මේ තාක්ෂණය කියන්නේ මොකක්ද මිනිසාගේ එදිනෙදා කටයුතු පහසු කර ගැනීමේ ක්‍රමවේදය තමයි මොකක්ද තාක්ෂණය කියලා කියන්නේ හරිද හරි ක්‍රමවේදය හරි එතකොට මේ තාක්ෂණය නිසා යහපත් දේවල් සිදු වෙලා තියෙනවා මේ තාක්ෂණය නිසා යහපත් දේවල් සිද්ධ වෙලා තිනවා ඒ වගේම අයහපත් දේවල් සිද්ධ වෙලා තිනවා හරිද යහපත් වගේම අයහපත් දේ වෙලා තිනවා හරිද හරි අපි හිතමු ගමක දැන් ෆෝන් එක හරි මේ ෆෝන් එක නිසා හරිද මේ ෆෝන් එකක් නිසා තියෙන යහපත් දේවල් තියෙනවා මේ ෆෝන් එක නිසා තියෙන යහපත් දේවල් තමයි හරි මේ තමයි ඉක්මනින් ඉතා ඉක්මනින් මේ දුර ගින්න එක්කෙනෙකුට දුර ඉන්න එක්කෙනෙකුට ඉතින් ඉක්මනින් පණිවිඩයක් ලබා දෙන්න පුළුවන් හරිද ඒ වගේම මූණ බලාගෙන ඉන්න පිටරට ගින්න එක්කෙනෙක්ට මූණ බලාගෙන කතා කරන්න පුළුවන් හරිද ඒ වගේම අපිට ඉගෙන ගන්න විශාල දේවල් ප්‍රමාණයක් මේක තියෙනවා YouTube එක තියෙනවා ඉන්ටර්නෙට් එක තියෙනවා Google එකේ තියෙනවා හරිද අපි දන්නේ නැති ඕනෑම දේක් ඉගෙන ගන්න පුළුවන් මොකද ඒකේ තියෙන අයහපත් පැත්ත ඒකෙන් ඇතිවලා තියෙන මොකද මිනිස්සු හුදකලා වෙලා තියෙනවා තමන්ගේ පවුලේ කඩේත් එක වැඩි කතා කරන්නේ නැහැ හැම වෙලේම මේ ෆෝන් එක. ෆෝන් එකේ උඩට යනවා, පල්ල හැට යනවා, ආ බන තනියෙන් hina වෙනවා. හරි. gedara ප්‍රශ්න තමන්ගේ ප්‍රශ්න අනිත් මිනිස්සුත් එක්ක gedara පවුලේත් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. කතා කරන්නේ නැහැ ෆෝන් එකේ ළමයි. ඔය අහපත් දේ. ඊට පස්සේ ඕකේ තියෙනවා ගේ ගානවා ගේම් ඔන්ලයින් එහෙම ෆ්‍රී ෆයර් කියලා කියයි. ආ PUBG කියලා කියයි ගානවා හොගා. හරි. කාලේ නිකන් නාස්ති වෙනවා කාලා කන් දීපේනවා තරම කිව්වා හරි එතකොට මේ තාක්ෂණය නිසා හරි මේ තාක්ෂණය නිසා පුතේ හරි මේ තාක්ෂණය නිසා විශාල යහපත් දේවල් වගේම විශාල යහපත් දේවල් වගේම අයහපත් දේවල් සිද්ධ වෙනවා හැමෝම තමන්ගේ මයික් එක චෙක් කරන්න චෙක් කරලා ඔෆ් කරගන්න තුෂාර ද තුෂාරිද මන්ද බලා ගන්නත් දරුණා දන්නවා හරි එතකොට මෙන්න මේ වගේ දේවල් තියෙනවා හරි තාක්ෂණය නිසා එතකොට මේ කාලේ මේක අර මේක වෙනස් වෙන එක කාලීන වෙනස් වෙන එක මේ අද නතර වෙන දෙයක් නෙමෙයි මේ ඉදිරියට අපි මොකක්ද මේක වෙනස් වෙනවා වෙනස් වෙමින් තමයි යන්නේ වෙනස් වෙමින් යනවා වෙනස ඔය මිනිස්සුත් පුතේ කාලීන වෙනස් වෙනවා ඉස්සෙල්ලා මිනිස්සු ගත්තට පස්සේ දැන් සාමාන්‍ය කෙනෙක් ගත්තට පස්සේ කතා කරන ස්ටයිල් එකම ටිකෙන් ටික කාලේ කාලේට වෙනස් වෙනවා ඉස්සෙල්ලා කාලේ සාමාන්‍යයෙන් අනේ නංගියේ ගත්තේ වෙනවා අඩෝ කියන කොල්ලෙක් සාමාන්‍ය කතා කරන්නේ
එම නිසා මිනිස් අවශ්‍යතා තාක්ෂණික උපකරණ නිපදවනු ලැබේ.
වඩා පහසු කර ගැනීම සඳහා 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 තාක්ෂණය අවශ්‍ය විය තාක්ෂණය ගත් කල වඩා පහසු කර ගැනීමට වඩා පහසු කර ගැනීමට මම මොකද උදේ කිව්වේ අවුරු උත්තර කියන බලන්න තාක්ෂණය අවශ්‍ය විය වඩා පහසු කර ගැනීමට තාක්ෂණය අවශ්‍ය විය තාක්ෂණය ගත් කල කියලා කිව්වස ඒ වාක්‍ය කියන්නකෝ අප්පා මට පොඩ්ඩක් කියන හදන්න ඔවුන්ට තම අවශ්‍යතා පහසු කර ගැනීම සඳහා නැත්නම් තාක්ෂණ ඔවුන්ට තම අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා තාක්ෂණ අවශ්‍යය උපයෝගී කර ගැනීම කියන උපයෝගී කර ගැනීම මොකක් කරේ එයා සම්මානන එක ලියන්න දැන් ඉතින් 9 වසර ළමයි ගලප ගන්න පුළුවන් ඇති ඊට පස්සේ පටන් ගත්තෙ කොහොමද උතේ මම මට ඕන තත්ේ දියා ගන්නෑ තාක්ෂණය ගත් කල තාක්ෂණය ගත් කල යහපත් ලෙස මෙන්ම අයහපත් ලෙසද යහපත් ලෙස මෙන්ම අයහපත් ලෙසද බලපෑම් ඇති කරනු ලැබේ බලපෑම් ඇති කරනු ලැබේ බලපෑම් ඇති කරනු ලැබේ බලපෑම් ඇති කරනු ලැබේ මෙම පාඩම තුරින් සාකච්ඡා කිරීමට ඇත්තේ මෙම පාඩම තුරින් සාකච්ඡා කිරීමට ඇත්තේ කියලා දාලා සර් පොඩ්ඩක් ආයි කියන්න පුළුවන්ද මගේ කට්ටුනා සිග්නල් නැතු දැන් පුතාට මම මොකදද කියන්න ඕන තාක්ෂණය ගත් කල යහපත් ලෙස යහපත් මෙන්ම කියලා තැනින්ද යහපත් මෙන්ම අයහපත් බලපෑම්ද ඇති කරනු ලැබේ නැත්නම් අයහපත් ලෙස බලපෑම් ඇති කරනු ලබයි හරි ලැබේ එළඟ ඉන්න එක ලියන්න ඊට පස්සේ මෙම පාඩමෙන් අපට සාකච්ඡා කිරීමට ඇත්තේ කියලා මෙන්න මෙහෙම ප්‍රමාණයක් දාලා තරු ලකුණක් දාලා ලියන්න. එතකොට අපි දැන් මේක අපි පටන බලමු අපිට සාකච්ඡා කරන්න තියෙන මොනවද කියලා අපි ලියගමු. හා මුලින්ම තාක්ෂණය. අපි ඉස්සලම කතා කරමු මේ තාක්ෂණය කියලා කියන්නේ මොකක්ද කියලා. හරි. ඊට පස්සේ අපි කතා කරනවා නව තාක්ෂණික මෙවලම්. තාක්ෂණිකම ලියන්නේ තාක්ෂණය ඊට පස්සේ තාක්ෂණික මෙවල
ඊපස්සේ තාක්ෂණය ජන ජීවිතයට යහපත් හා අයහපත්ව බලපාන ආකාරය තාක්ෂණය ජන ජීවිතයට යහපත්ව හා අයහපත්ව බලපාන ආකාරය යහපත්ව හා අයහපත්ව බලපාන ආකාරය අනිත් එක ලියා ගන්න යෝග්‍ය තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම යෝග්‍ය ලියන්න ඕනේ යෝග්‍ය තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම පස්සේ ආර්ථිකයේ සිදුවන කාලීන වෙනස්කම් ආර්ථිකයේ සිදුවන කාලීන වෙනස්කම් අනිගලයා ගන්න එම වෙනස් වීම වලට අනුගතව කටයුතු කිරීම අනිත් අර ලකුණ එම වෙනස් වීම වලට අනුගතව කටයුතු කිරීම අනික රැකියා වෙළඳපළ හා එහි ප්‍රවණතා රැකියා වෙළඳපළ සහ එහි ප්‍රවණතා අනිත් එක නව රැකියා සඳහා සපුරාලිය යුතු සුදුසුකම් නව රැකියා හා සපුරාලිය සුදුසුකම් සපුරාලිය යුතු සුදුසුකම් සර් ඊට කලින් එක රැකියා වෙළඳපොළ සහ එහි ප්‍රවණතා අනිත් එක ලියා ගන්න තරඟකාරී ලෝකය සමග තරඟකාරී ලෝකය සමග කටයුතු කිරීමේදී සහජීවනයෙන් යුතුව තරඟකාරී ලෝකය සමග කටයුතු කිරීමේදී සහජීවනයෙන් යුතුව වීමේ අවශ්‍යතාවය සහජීවනයෙන් යුතුව වීමේ අවශ්‍යතාවය අනිත් එක ලියා ගන්න. සමූහ ව්‍යාපාරය එහි කාර්යභාරය හා එමගින් සැලසෙන සේවා. සමූපකාර ව්‍යාපාරය
සමූපකාර ව්‍යාපාරය සමූපකාර ව්‍යාපාරය එහි කාර්යභාරය හා එමගින් සැලසෙන සේවා එහි කාර්යභාරය හා එමගින් සැලසෙන එමගින් සැලසෙන සේවා හරි හැමෝම ලියාගත්තා නේද ඔව් සර් හරි ඊට පස්සේ අපි බලමු පුතේ මේ තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා ඕලන් ඉලස්ස මාතෘකාවක් ඇති තාක්ෂණයේ හැඳින්වීම කියලා තියෙනවනේ ඔළුව නැන්න වීඩියෝ එක කරලින් ළමයි හරි තියෙනවා තාක්ෂණය හැඳින්වීම එතකොට මේ තාක්ෂණය ගත්තට පස්සේ පුතේ තාක්ෂණය ගත්තට පස්සේ මේ ලෝකයේ තියෙන තාක්ෂණය කාලීනව වෙනස් වෙනවා තාක්ෂණය කාලෙන් කාලට වෙනස් වෙනවා මේ ඈත අතීතයේම ජීවත් වෙච්ච මිනිස්සු හිතුවේ ගල් මෙවලම් ගල් ආර්ග තමයි සුපිරිම ආයුධ කියලා ඈ ප්‍රාග් ඓතිහාසික ජීවත් වෙච්ච මිනිස්සු මොකද්ද ගල් මෙවලම් තමයි සුපිරිම ආයුධ කට ඇරිය දුන්නා උපත බෑවුරෙක්ව දෝන් ගාන ගිහිල්ලා මෙන්න ආයුධ හිතුවේ ඌව තමයි සුපිරිම ආයුධ කියලා ඊට පස්සෙ ඔන්න ටිකෙන් ටික ආවට පස්සේ මේ මිනිස්සු පූර්ව ඓතිහාසික යුගයේදී හොයාගන්න මොනවද යකඩ කියන එක යකඩ කියන එක ඊට පස්සේ යකඩ වලින් ආයුධ හදනවා කඩු හදනවා ඊතල හදනවා දුනු හදනවා ඊට පස්සේ මොකද්ද සිංහල දුනු වලින් එහෙම විදලා සත්තු ටික මරනවා දඩයක් කරනවා කඩු වලින් කපලා කොටලා ගන්නවා අර අම්මා ඒ දවස්වල මිනිස්සු හිතන අම්මා යකෝ ගල්ලා විද මොනවද මෙව්වනේ ආයුධ එළ ඔන්න ටික දවසක් ගියාට පස්සේ ඔන්න ඕම ටිකෙන් ටික ගියාට පස්සේ හොයා ගන්නවා මොකද්ද මේ බෝරදොල හිතුවක් අපිට දිගතුවක් පොදින්න අර එකක් දානවා එකක් ඔක්කොක් දාන ටූල් ගාලා ගන්න ස්විච් එක දානවා ටූල් ගාලා තියලා දාන ඊට පස්සේ මිනිස්සු හිතනවා අම්මා මොනවද යකෝ මේ ඊතල කඩු දුරු ඊතල එව්ව ළඟට ගිහිල්ලා කපන්න කොටන්න ඕනේ මොකද්ද මේ ගෑනකට එන්නේ කරලා දුරු ගාලා තිබ්බෝ මෙව්වනේ යකෝ ආයුධ මිනිස්සු හිතනවා තව ටිකක් ගියාට පස්සේ හොයා ගන්න මොකද්ද T56 එහෙම අර උඩ දදා දොත් ඔක්කොම කඩ කඩ ඉන්නෝන්නේ නැහැ අරියා ගත්තා වැඩ ඉවර ගන්න ගාලා තියාගෙන යෑමක් තමයි තියෙන්නේ ඊට පස්සේ මොකද්ද බෝර දුල හමුන තුක්කුවත් දෙයක්ුයි T56නේ ආයුධය ඈ ඔන්න තව ටිකක් කියලා ඊවස හොයා ගන්න ස්නයිපර් එක ඈ ආය කිලෝමීටර් ගාන ඈතින් නෙවෙන්න තියෙන ටෝල් ගාලා උඩට ඉසි ප්‍රශ්නයක් අම්මා ඒ වමනවද මෙව්වනේ අපෝ ආයුධ හරි ආන් තව ටික දවස් ගියාට පස්සේ හොයා ගන්න බෝම් අඩෝ අර එකයි නැරෙන්නේ මේක පොකුරු පිටින් යන්නේ දහන් ටෝල් ගාලා ලැබෙන්නේ ඊට පස්සේ හොයා ගන්නවා මේ න්‍යෂ්ටික ආයුධ. හරි? ඊට පස්සේ හොයා ගන්නවා න්‍යෂ්ටික ආයුධ. න්‍යෂ්ටික ආවි. ඈ අම්මා විනාශ වෙලා යන්නේ වේගෙත් නැහැ. හරිද? වේග කියන්නේ සෝයි ශබ්දයක් ඇත්තෙම නැහැ. හරිද? ශබ්දයක් ඇත්තෙම නැහැ. කවුද මේ න්‍යෂ්ටික විපත්තු කරන්නේ මේකේ මයික් එක ඔන් කරලා? මයික් ඔෆ් කරගන්න ඈ. සද්දෙත් නෑ නිකන් දූවිලි වෙලා යන්නේ සිංගේ කට්ටිද අම්මා මේවනේ ආයුධයක් හරි ඒ කියන්නේ පුතේ මේ තාක්ෂණය කියන එකත් තාක්ෂණය කියන එකත් මොකද්ද කාලෙන් කාලෙට වෙනස් වෙනවා එතකොට මේ තාක්ෂණය භාවිතා කරන්නේ පුතේ හරි මේ තාක්ෂණය කියන එක භාවිතා කරන්නේ මේ මිනිස්සුන්ගේ අවශ්‍යතා අනුව මේ මිනිස්සුගේ අවශ්‍යතා
මේ ඉක්මන් කරවීම කාර්යක්ෂම කරවීම තමයි මොකද්ද මේ තාක්ෂණය කියලා කියන්නේ තාක්ෂණය කියන්නේ තේරුම මොකද්ද මේ මිනිසුන්ගේ කටයුතු පහසු කර ගැනීම සඳහා මිනිසුන් විසින් භාවිත කරන ක්‍රමවේදය තමයි තාක්ෂණය කියලා කියන්නේ මේ මිනිසුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා මිනිසු විසින් භාවිත කරන ක්‍රමවේදය තමයි මොකක්ද තාක්ෂණය කියලා කියන්නේ මෙන්න මේක තමයි තාක්ෂණය කියලා කියන්නේ මොකද්ද මිනිසුන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ඔවුන් භාවිත කරන ක්‍රමවේදය තමයි තාක්ෂණය කියලා කියන්නේ තේරෙනවා නේද ඔළුවන හල්ල පුතේ තේරුණාද හා තේරුණා කොල්ලෝ සඳරු තේරුණාද නෑ එසක් මුලින් හරිද හරි හරි තේරුණා තේරලා දෙන හොඳටම හරි හරි එහෙනම් පුතේ අපි ලියාගමු තාක්ෂණය කියන මොකද්ද තාක්ෂණය හැඳින්වීම යටතේ අපි ලියාගමු අතීතයේ සිට ජීවත් වූ මිනිසා අතීතයේ සිට ජීවත් වූ මිනිසා තමන්ගේ එදිනෙදා කටයුතු පහසු කර ගැනීම සඳහා 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 තමන්ගේ දිනදා කටයුතු පහසු කර ගැනීම සඳහා විවිධ උපකරණ භාවිත කළේය විවිධ උපකරණ භාවිත කළේය විවිධ උපකරණ භාවිත කළේය විවිධ උපකරණ භාවිත කළේය විවිධ උපකරණ භාවිත කළේ මේ අනුව තාක්ෂණය යන්න කෙටියෙන් හැඳින්වුවොත් කෙටියෙන් හැඳින්වුවොත් කෙටියෙන් හැඳින්වුවොත් ගන්න වෙන පෑන පාට පෑනක් ගන්න මිනිසා 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 තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා තමන්ගේ අවශ්‍යතා පහසුවෙන් ඉටු කර ගැනීම සඳහා තමන්ගේ අවශ්‍යතා පහසුවෙන් ඉටු කර ගැනීම සඳහා තමන්ගේ අවශ්‍යතා පහසුවෙන් ඉටු කර ගැනීම සඳහා නැත්නම් තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා කිව්වොත් ඇයි හරියට
පහසුවෙන් කියලා දෙන්න තවත් වඩාත් හොඳට දෙන්න. හරි කොහොමත් එකයි. හරි අරක වඩාත් පහසු කියලා ගත්තාම ඒක තමයි හරිනේ කියන්නේ. වඩාත් පහසු කරගන්න සමහර ඔවුන් භාවිතා කරන ක්‍රමවේදය. ඔවුන් භාවිතා කරන ක්‍රමවේදය. ඔවුන් භාවිතා කරන ක්‍රමවේදය. ඔවුන් භාවිතා කරන ක්‍රමවේදයයි. ඔවුන් භාවිතා කරන ක්‍රමවේදයයි. හරි. ලියාගත්තද? හැමෝම ලියාගත්තනේ. හරි. ඊට පස්සේ පුතේ මාතෘකාවක් තියෙනවා තාක්ෂණික වෙනස් වී තාක්ෂණික වෙනස් වී කියලා මාතෘකාවක්. හරි. තාක්ෂණික වෙනස් වී. හරි. අපි බලමු පුතේ. හරි. අපි බලමු. හරි. මේ තාක්ෂණය පුතේ කාලෙන් කාලයට මම කො මේ තාක්ෂණය කියන එක කාලෙන් කාලයට කාලීනව වෙනස් වෙනවා. තාක්ෂණය කියන එක කාලීනව වෙනස් වෙනවා. පුතේ මේ වීඩියෝ ඔන් කරගන්න ඔයාලගේ. තමන්ගේ වීඩියෝ ඔන් කරලා තියන්න. හරි. වීඩියෝ ඔන් කරන්න. වීඩියෝ ඔන් කරන්න තේරෙනව නේද? හරි. මේ තාක්ෂණය ගත්තා නම් සුදු කාලෙන් කාලෙම මොකදුව වෙනස් වෙනවා කියලා. උදේ මේ තාක්ෂණය හරිද? මේ අතීතයේ තිබ්බ යුගයක් මේ වැඩවසම් යුගය කියලා. නැත්නම් වැඩවසම් සමය කියලා. ආ යුරෝපයේ තිබ්බ වැඩවසම් සමය කියලා. ඒක වලද අච්චුපදේවත් නැහැ ඒක නිසා නේ. වැඩවසම් යුගය. මේ වැඩවසම් යුගය මේ වැඩවසම් යුගයට පුතේ කියනවා තවත් නමක් අඳුරු යුගය කියලා යුරෝපයේ අඳුරු යුගය යුරෝපයේ අඳුරු යුගය කියලා අහලා තියෙනවද මේක අප වැඩවසම් යුගය කියලා අඳුරු යුගය කියලා අහලා තියෙනවද නැත්ද අහලා නැහැ ආයෙත් යුගයේදී පුතේ මේ අඳුරු යුගයේදී නැත්නම් මේ වැඩවසම් යුගයේදී කාටවත් නව සොයා ගැනීම සිද්ධ කරන්න අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. කාටවත් නව සොයා ගැනීම සිද්ධ කරන්න අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. හැම දෙයකටම මූලිකත්වයේ ලබා ගත්තේ මේ ක්‍රිස්තියානියේ මූලිකත්වයේ ගත්තී. පාපවංශයේ තමයි හැමෝටම අර පාපවංශයේ තමයි සීලෙම ඉහළින් ඉදී. අනේ මයි පුතාලා මේක ක්‍රිස්තියානි ළමයි ඉන්නවද නැහැ කියන්නේ එහෙම ගණන් ගන්න එපා ඉතින් පාඩමක් කරන්න ඒක නිසා වැඩි හිතන්න එපා හරි අඩේ මේ අපේ පරපුතුමට මේ ගෞරව මෙහෙම එකක් නෙවෙයි ඈ මුලින්ම වටහා ගන්න හරි නෑනේ එහෙම කට්ටිය නෑනේ ඉන්න මම දන්න කොල්ලෙක් ඉන්න අපි හරි මේ එහෙම කියනව නෙමෙයි ඈ හරි නිසා උරුම කරන්න එපා ඈ හරි එතකොට මේ අඳුරු යුගයේදී අර නව සොයා ගැනීම සිද්ධ කරන අවස්ථාවක් දුන්නේ නැහැ අර හැමදේම මේ පාපවංශයේ මූලිකත්වයෙන් තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ආ අලුතින් පොතක්වත් ලියන්න දුන්නේ නැහැ ආ නව නිර්මාණ කරන ඔන්න ඔය කාලෙ තමයි කිව්වේ මේ පෘථුවිය කියලා කියන්නේ තැටියක් ඈ පෘථුවිය කියලා කියන්නේ රොටිය වගේ තැටියක් වගේ දෙයක් මේ පෘථුවිය නෙමේ සූර්යයා වටා කැරකෙන්නේ සූර්යයා තමයි පෘථිවිය වටේ කැරකෙන්නේ ඔන්න ඒ කාලේ අඳුරු යුගයේ ඉගෙන මේ නව සොයා ගැනීම සිදු කරන අවස්ථාවක් දුන්නේ නැති නිසා තමයි මේ යුගයට අඳුරු යුගය කියුවේ මේකට වැඩවසම් යුගය කියලා කියනවා යුරෝපේ වැඩවසම් යුගය හරි වැඩවසම් යුගය ඇහෙනවද ඔවුනේ නැද්ද හරි එතකොට පුතේ මේ වැඩවසම් යුගයේ අවසන් වෙනවා මේ වැඩවසම් යුගයේ අවසන් වෙලා යුරෝපේ ආරම්භ වෙන පුනරුදය
Mogadame punaru te kila kani meka tahana tiyo ta punaru te kene kani. Yali pipidima, yali arambavima, yali patanganima, yali avadinima. Ara me siyalla mogadda punaru te kene kani. Me siyalla mai tiyen mogadada punaru te kene. Atavasara pote tiyena europia punaru te kila paadama. Mokeda pote? Atavasara pote tiyena europia punaru te kila paadama. Europia punaru te kila paadama tiyena. Hari. Hari. Edawata harada me punaru te hara mokadda? Dari belakang ini, aduh, juga ini mau akar nama di rumah ini akar aduh, potak-potak akar lian di kiri, memang keli memegang, memang marah, memang tamai. Marah, kan? Itu orang ini, Europe, Belanda, Sam juga, kayaknya mereka ini aduh juga ya, awas ambil lah, punuru deh, aram boy. Punuru deh, aram boy, itu mah ekdomal, kan? So, Europe ya punuru deh lah, koyak kan? Memang tamat tuh punuru deh tamai ini, kan? Itu orang, kan? Tamat nggak usah lagi ngisi duit orang, kan? Itu kan tuh මේ සමගමවත් තාක්ෂණයේ දියුණු වීම ඇති වුණා. මේ පුනරුදය ඇතිවෙනවත් එක්කම තාක්ෂණයේ දියුණු වීම ඇති වුණා. මේ ඔය මේ පැමිණීමු තාක්ෂණය තමයි මේ කෙමෙන් 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 තවත් දියුණු වෙමින් ඉදිරියට යන්නේ. තවත් දියුණු වෙමින් ඉදිරියට යන්නේ. එතකොට මේ තාක්ෂණය කියන එක ඇති උනේ මේ තාක්ෂණය කියන එක ඇති උනේ මේ මිනිසුන්ගේ එදිනෙදා ජීවිතේ කටයුතු පහසු කරගන්න තමයි. තමන්ගේ එදිනෙදා ජීවිතේ කටයුතු පහසු කරගන්න තමයි මේ තාක්ෂණය කියන එක ඇති උනේ තාක්ෂණය කියන එක ඉදිරියට ඇති වෙන්නේ මොකක්ද මේ මිනිසාගේ එදිනෙදා කටයුතු පහසු කර ගැනීම සඳහා මිනිසාගේ එදිනෙදා කටයුතු පහසු කර ගැනීම සඳහා තමයි මේක සිද්ධ කරන්නේ හරි දැන් අපි හිතමු දැන් නිවාසයක් ගැන දැන් නිවාසෙක අතීත නිවාසෙක හරි එතකොට මේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු හරි ඔන්න ඉතිහාස පාඩමකට යනවානේ ප්‍රාග් ඓතිහාසික ආයවසමේ දෙවනි පාඩම ජනා ශ්‍රී ලංකාව ජනාවාස වීම හරිද ඒ පාඩමේ කොටසකට ඕනේ නැහැ හරි එතකොට හරි මේ ඈත අතීතේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු ඒගොල්ලෝ ජීවත් වුණේ ගල් ගුහාවක ස්වභාවික ගල් ගුහාවල පාහියන් ගෙලලෙන බටදොඹලෙන අලතිනේ අර ඒ ප්‍රාග් ඓතිහාසිකයේ ජීවත් වෙච්ච මිනිස්සු විදපු තැන් අර ලෙන්වල ජීවත් උනේ ගල් ගුහාවල ලෙන්වල ජීවත් උනේ මෙහෙම ටික කාලයක් යද්දී අර මෙහෙම ටික කාලයක් යද්දී ප්‍රාග් ඓතිහාසිකයේ තියෙන මිනිස්සු ගල් ගුහාවල මෙහෙම ටික කාලයක් යද්දී යනවා මුදේ මොන යුගයකටද පූර්ව ඓතිහාසික යුගයට මේ පූර්ව ඓතිහාසික යුගයේ ජීවත් වෙච්ච මිනිස්සු අර ඒගොල්ලෝ ස්ථීර ජනාවාස ආරම්භ කරා ඒගොල්ලෝ ස්ථීර නිවාස හදාගත්තා ඒගොල්ලෝ නිවාස හදාගත්තේ මොනවයින්ද මැටි වලින් ඒගොල්ලෝ මැටි වලින් ගේ නිර්මාණය කරගත්තා හරි මැටි වලින් වගේ ඒගොල්ලෝ නිර්මාණය කරගත්තා ඒ වගේම ඊට කලින් මේ පොඩි කූඩාරම් වගේ හදාගෙන මේගොල්ලෝ ජීවත් වුණා ඊට පස්සේ මැටි ගෙවල් හදාගත්තා ඊට පස්සේ මේගොල්ලෝ කාලයක් යද්දී සාමාන්‍යයෙන් ඔහි වේගල සාමාන්‍ය නිවසක් හදාගත්තා ටික කාලයක් තුනියක් ඊට පස්සේ තවත් ටිකක් ඉදිරියට යද්දී මිනිස්සු මොකද සිද්ධ කරන්නේ හදාගන්නවා මහල් නිවාස හරි ඒ වැටේ ෆෑන් තියෙනවා ඒසි තියෙනවා හරිද මේ 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 කරන්ට් එකේ එහෙන් ඇවිල්ලා ඒ එළියේ තියෙන ස්විම් පූල් තියෙනවා නා ස්විම් පූල් තියෙනවා නැති මඟුලක් නැහැ හරි නැති මඟුලක් හැමදේම තියෙනවා එතකොට මොකද්ද
මේ තාක්ෂණයේ උදේ කෙමෙන් 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 වෙනස්කම් වලට ලක් වෙනවා. තාක්ෂණයේ කියන එක කෙමෙන් කෙමෙන් වෙනස්කම් වලට ලක් වෙනවා. හරි. හරි. අපි ලියාගමු උදේ තාක්ෂණික වෙනස් වීම කියලා තැන ලියාගමු. සර් කියන පද පුතේ මට තේරෙන්නේ නැහැ. සර් කියනවද කියලා දුන්නද මොකද්ද? මයික් ඔන් කරලා කතා කරන්න පුතේ කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලට. සර් කියන දුන්න මොනවද බං මේ තේරෙන්නේ නැහැ මැසේජ් එකක් දාන්න හරියට. මැසේජ් එක දාන්න හරියට තේරුන්නේ නැහැ. හරි ලියා ගන්න පුතේ වැඩවසම් ක්‍රමයේ බිඳ වැටීමත් සමග මොකද සර් වැඩවසම් ක්‍රමයේ බිඳ වැටීමත් සමග නෑ පුතේ කියලා දුන්නා දැන් තමයි ලියන්න දෙන්නේ වැඩවසම් ක්‍රමයේ බිඳ වැටීමත් සමග පුනරුදය ආරම්භ වී පුනරුදය ආරම්භ වී පුනරුදය ආරම්භ වී මිනිසා පොතපත පරිශීලනයට යොමු විය මිනිසා පොතපත පරිශීලනයට යොමු විය එමගින් මිනිසාගේ චින්තනය දියුණු වීමේ ප්‍රතිඵලයක් ලෙස එමගින් මිනිසාගේ චින්තනය දියුණු වීමේ ප්‍රතිඵලයක් ලෙස එමගින් මිනිසාගේ චින්තනයේ උරු වීමේ ප්‍රතිඵලයක් ලෙස එමගින් මිනිසාගේ චින්තනයේ දියුණු වීමේ ප්‍රතිඵලයක් ලෙස චින්තනයේ දියුණු වීමේ ප්‍රතිඵලයක් ලෙස විද්‍යාව හා තාක්ෂණය විද්‍යාව හා තාක්ෂණයද කියනවා විද්‍යාව හා තාක්ෂණයද දියුණු විය විද්‍යාව හා තාක්ෂණයද දියුණු විය විද්‍යාව හා තාක්ෂණයද දියුණු විය වෙන පැනක ලියා ගන්න වෙන පාට පැනක ලියා ගන්න මිනිස් අවශ්‍යතා පහසු කර ගැනීම සඳහා මිනිස් අවශ්‍යතා පහසු කර ගැනීම සඳහා මිනිස් අවශ්‍යතා පහසු කර ගැනීම සඳහා මිනිස් අවශ්‍යතා පහසු කර ගැනීම සඳහා
අවශ්‍යතා පහසුකම් සඳහා යොදා ගනු ලබන ක්‍රමවේදවල ඇති කරන වෙනස්කම් 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 තාක්ෂණික වෙනස්කම් ලෙස හැඳින්විය හැකිය තාක්ෂණික වෙනස්කම් වශයෙන් හැඳින්විය හැකිය වෙනම ඡේදකින් ලියා ගන්න පුතේ ප්‍රාග් ඓතිහාසික යුගයේ ජීවත් වූ මිනිසා 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 ප්‍රාග් ඓතිහාසිකගේ ජීවත් වූ මිනිසා අද සර් ඔව් ප්‍රාග් ඓතිහාසිකගේ ජීවත් වූ මිනිසා තමන්ගේ කටයුතු පහසු කර ගැනීම සඳහා ගල් මෙවලම් භාවිතා කරන ලද ගල් මෙවලම් භාවිතා කරන ලද ගල් මෙවලම් භාවිතා කරන ලද නමුත් පසුව ඒවා ක්‍රමක්‍රමයෙන් දියුණු විය නමුත් ඒවා පසු කාලීනව ක්‍රමක්‍රමයෙන් දියුණු විය පසුව ඒවා ක්‍රමක්‍රමයෙන් දියුණු විය අතීතයේ ජීවත් වූ මිනිසුන් අතීතයේ ජීවත් වූ මිනිසුන් ස්වභාවික ගල්ලෙන් තුල ජීවත් විය සබහාන ගල් ගුහාවල ජීවත්වේ නමුත් නව සොයා ගැනීම හා නමුත් නව සොයා ගැනීම හා තාක්ෂණයේ ඇති වූ දියුණුවත් සමග වර්තමානයේ
ජීවත්වන මිනිසුන් වර්තමානයේ තුල ජීවත්වන මිනිසුන් වර්තමානයේ ජීවත්වන මිනිසුන් සුඛෝපභෝගී සුඛෝපභෝගී සර් බොඩක් එක ආයේ උදා ලියන්න බැරි වෙච්ච තැන මට කියන්න බලන්න වර්තමානයේ තුල වර්තමානයේ තුල ජීවත් වෙන මිනිසුන් සුඛෝපභෝගී ජී නිවාස තුල ජීවත් වේ නිවාස තුල ජීවත් වේ නිවාස තුල ජීවත් වේ සුඛෝපභෝගී නිවාසවල ජීවත් වේ හරි දැන් බලනවනේ දැන් අතීතයේ ජීවත් වෙච්ච මිනිස්සු ඈත අතීතේම ජීවත් වෙච්ච මිනිස්සු ඒගොල්ලෝ ජීවත් වුනේ ස්වභාවික ගල් ගුහාවල හරි ඊට පස්සේ ටික කාලයක් ගියාට සාමාන්‍යයෙන් කූඩාරමක් වගේ එකක් හදාගෙන ඒගොල්ලෝ ජීවත් වෙන්න පටන් ගත්තා ඊට පස්සේ පුතේ මේගොල්ලෝ ස්ථිර කටු මැටියෙන් නිවාස හදාගත්තා හරි ඊට පස්සේ නෝමල් එකේ ඔය ගඩොල් ටිකක් කපාගෙන ෂේප් එකේ ගියක් හදාගත්තා හරි ඊට පස්සේ මහල් නිවාසයේ අතුරේ අධි සුඛෝපභෝගී නිවාස තියෙනවා. ඒක මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක තමයි. හරි තාක්ෂණයේ දියුණුවත් එක්ක තමයි මේ මිනිසා හරි මේ කෙමෙන් කෙමෙන් කාලීනව වෙනස් වෙන්නේ. හරි මේ තාක්ෂණය කියන එක කාලීනව වෙනස් වෙන දෙයක්. කාලීනව වෙනස් වෙන දෙයක්. හරි ටියුට් එක බලා ගන්න පුතේ. ටියුට් එක බලා ගන්න. තාක්ෂණයේ දියුණුවත් සමග මිනිස් අවශ්‍යතාද සංකීර්ණ විය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ මුල් කාලයේ පැවති ගල් නෙවලම් වෙනුවට ක්‍රමයෙන් විද්‍යුත් නෙවලම් රැසක් ලෝකයට දායාද වීමයි. අතීතයේ පැවති නිවාසයක හා වර්තමානයේ නිවාසයක ඇති උපකරණ නිරීක්ෂණය කිරීමෙන් මේ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකිය. හරි. එතකොට පුතේ මේ තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිස්සුන්ගේ අවශ්‍යතා සංකීර්ණ වෙනවා. තමන්ගේ අවශ්‍යතා සංකීර්ණ වෙනවා. දැන් එතකොට අතීතයේදී අපි ජීවත්වුණ කිව්වු. එතකොට ගල් තුනක් වගේ තියලා ඔබ ලිබ්බොක්ක්ක් එහෙම හදලා පල්ලෑයෙන් ඉදුණා. ලිබ්බ බලන් ටික කියන්න ගානට හදලා ඒ ගුඩින් මේ ටිකාලේ ඉදින් තව ගොබ එහෙම ගාන ගන්නවා කියලා හදලා ඉපිස්සල් ලිබ්බ එහෙම හරි ඊට පස්සේ ඒක උඩ තියන්නේ පුතේ මොනවද මැටි වලම් තිබ්බ හරි දැන් බලන්න නිවසක ඊළඟ මිනිස්සු පාවිච්චි කරන මොකද ගෑස් දැන් නැහැ පොඩ්ඩක් අවුල් වෙලා පොඩ්ඩක් ලංකාවේ ඉඳලා ගෑස් බෝලිනේ යන වෙලා තියෙනවා ලංකාව ආපහු පොඩ්ඩක් පස්සට ඕනේ යන්නේ හරිද ලංකාවනම් පොඩ්ඩක් ආපහු පස්සට යන්නේ හරි يعني සාමාන්‍ය හිතන්නකෝ කුස්සියක ගෑස් පස්සේ බත් එක ගහන්නේ කෙලිම රයිස් කුකරේ හරි වතුර උණු කරන්නේ හීටරේ දැන් ඉස්සර මොකද කේතලයක් ගන්නවා ගිහිල්ලා අරකට පෙමින හොස් 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 ගාලා දර ටික උත් දාලා හරිද හරි ගල් ටික උත් දාලා හොස් හොස් ගාලා පෙමිනවා දැන් කෙලින්ම ගත්තා හීටර ජග් එක දැන් වතුර ටිකක් දැන් මට ඉංගාලා ස්විච් එක ගොජ 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 ගානවා වැඩි හරි ඊට පස්සේ පුතේ ගත්තට පස්සේ ඉසලා අර පිටිහෙම් කොටා ගත්තේ ආලෙම් කොටා ගත්තේ වංගෙඩි හරිද කුරහ තල මිනේරියම අමර ගත්තේ මෙමි ගල් වංගෙඩි කියලා එකක් කරගෙන ගල් අර අමරන මොකක්ද එකක් තියෙන ඒකින් අමරවනවා දැන් මොකද්ද කෙලින්ම ගත්තා බ්ලෙන්ඩර් එක දැම්ම තුන විතරට රාස් ගාලා ගත්තා ෂණික වැඩේ හරි හරි දැන් අපිට මොකක් හරි පාම් කැල්ලක් හේම රෝස් කරගන්නේ මොනොත්ද මස් කැල්ලක් හේම රෝස් කරගන්න ඉස්සල මස්යෙන් පුච්චලා ගෑ කොහොමද ඉස්සල මස්යෙන් බාබකියු දැම්මේ කොහොමද දෙපැත්තෙන් ලීයක් දාලා යටින් ගින්දර දාලා කරකෝ කරකෝ ඉන්නවා දැන් කෙලිම බාබකියු මැෂින් තියෙනවා එහෙම නැත්නම් ගත්ත අවන් එක දැම්ම එකට දැම්ම ස්විච් එක හරි දැන් මොකද පැරණි කුස්සියක් සහ වර්තමානයේ කුස්සියක් උගල බලන්න කොයිතරම් වෙනස්කම් වලට ලක් වෙලාද කියලා හරි මේ මිනිස් අවශ්‍යතා නිසා තමයි මේවා හැමදේම වෙනස් වෙන්නේ මිනිස්සු කම්මැලි වෙනවා කම්මැලි වෙනත් එකම තමයි තාක්ෂණය හරි මිනිස්සු හරිද
Islam mana ready itu komod? Ready tiga dalah pongan dalah benam. Ekin ke kaya lagi na pausa banggal, ha? Itu apa sih? Ha? Amin galai ya pullala, jadi apa waktu ya pullala, udala, apa waktu dalah tu? Dan mukadde, waktu tiga perlu apa? Ready tiga demma, waktu tiga demma, abang guru tiga demma. Lehua, dah buang harga orang muda kerjanya dar. Hari, ini awasi air itu jopet makan tahu muka lanit petir dengan jaga. Hari, ini kehabu kerjanya ni 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 tiga. Hari, orang itu lagi potong mirikin lagi ni mana kerja lagi lah. Ini masih potong kapa buat di tengah dia cerita buat dah lah kau kan lagi. Muka tahu si ni dia. Ini sungguh awasita sangkira. Ini sungguh orangnya nam, ada katakan kita yoga, bahasa terapah katakan, berada ikhwan tak katakan. Ada, ini sungguh berada ikhwan tak, ada, ini sungguh ikhwan tak berada katakan orangnya. Ada, ini sah, muka tu sih dewi ni, ini takshine di guru mana ikhwa, ini sungguh awasita sangkira. Nam, ini sungguh, ah, ini cara orang tahu yang katakan, tahu bilal itu katakan. Tawilah itu. Itu orang putih ni taksi ni kini ker, kaling itu binasnya. Kaling itu binas timbal itu laknya. Hari, meja kau tu ukuran ni putih ke pahedirun ada putih yang motor mana? Oh sir. Yang motor mana pahedirin ker? Oh sir. Hari, yang putih ukuran ni monohari frustrasi ini orang ni mungkin ngahan lah, frustrasi ngahan time ni. Makanya rizky ya manuhari dia agan beri rizky teng apa hati juga teng demi hari itu urne kini teng sejarah juga hari kapan ni Eropa yang dulu ini koi taraf kalah bersih awasan kita rasanya apa? Salah benda satu yang dibahas ini, tiga orang benda satu yang dibahas. Purwasi belita tiga, purwasi kita dibahas ini. Ini padam balangan ini, paling ini padam balangan. Samaj surakshit tawe kini padam ini balangan. Ini kiti perasaan tiga tiga nama, kiti perasaan tiga tiga. Hari, kiti perasaan padam ini nama tiap kita. Bahagian. Ekit pertanyaan itu utar jangan balas. Paling pertanyaan orang kian kan? Berikan dengan putih. Berikan ini mohon mama dengan. Ekor mang screen share kerana nanti nadi kaya kipi kerana kali mudah. Emang bal, hemong bude class paper kerana belajar video kan kerana ni, video kan ni, video kerana ni jangan. Emono paper kan membalas nama, arah mak ke kuda dia awan naik ke turun, tenat dia awan ni jangan naik mana. Kedekat turun tenat dia awan ni jangan naik, mungkin video kerana foto balas ni bude, itu orang orang ni banyak ni, ini sah. Pada dalam tentang kelas yang usang kerum, api apa hamba ini, laban setiap bahas pertinda poye, misa hamba ini kan mati bi, poye ni, poye misa hamba ini kan bi, sebuah dalam hamba, kan? Enam sih dalam paris ini dua dalam dalam ini, boleh di paris ini yang mana, hari, enam, ibu aku tu sih dalam mana paris ini. Ibu.